දැන් මම මෙතනදී විස්තර කරන්න යන්නේ නිවැරදි විදිහට පැලයක් කොහොමද ශේත්‍රයේ සිටවන්නේ. අපි මීට පෙර කතා කරා කොහොමද නිවැරදි පැලයක් තවාණෙන් ලබා ගන්න කියලා. එහෙම ලබාගත්තු තවාන් පැලයක් ශේත්‍රයේ නිවැරදිව සිටුවීම සාර්ථක වගාවකට ඉතාමත් වැදගත්. මේ පෙන්වන ආකාරයකට සාමාන්‍ය එළවලු පැලයකට අඩියක් දිග, අඩියක් පළල, අඩියක් ගැඹුර වලක් සකසා ගන්න ඕනේ. වලේ පතුල බුරුල් කර තබා ගන්න ඕනේ. ඊට අමතරව වලේ පතුලට කාබනික ද්‍රව්‍ය ලේයර් එකක් නැත්නම් තට්ටුවක් විශේෂයෙන් පිදුරු ටිකක් නැත්නම් දිරාගෙන යන කොළරොඩු ටිකක් දැමීමෙන් පස යට තියෙන මැටි තට්ටුව හයිවීම වළක්වන්න පුළුවන්. ඊට අමතරව වලේ අපි කපපු පස් කොටස් දෙකකට දාගෙන තියාගන්න එකක් මතුපිට පස් සහ යටිපස් වල පිරවීමේදී උඩුපස් වලේ යටටත් යටිපස් වලේ උඩටත් ලැබෙන පරිදි පාංශු පෙරලීමක් මගින් වල පුරවන්න ඕනේ. මෙහෙම පුරව ගන්න වලකට සාමාන්‍යයෙන් අඩියයි අඩියයි අඩියේ වලකට කිලෝග්‍රෑම් 3ක වැනි කොම්පෝස්ට් ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි භෝග ආරම්භය සඳහා. මේ පෙන්වන ආකාරයට මේ මාධ්‍ය හොඳින් පස් සමග මිශ්‍ර කරලා අපි වගා කරන්න බලාපොරොත්තු වෙන කාලයට අනුව වලේ මතුපිට සකසා ගන්න ඕනේ. විශේෂයෙන්ම වල දින 14 කලින් සකසලා මේවැනි කූඤ්ඤයක් ලකුණු කරලා වලේ කල්පවැත්ම ස්ථීර කරන්න ඕනේ. ඊට අමතරව දින 14කට පසු අපි පැමිණ ඒ කූඤ්ඤය ඉවත් කර වලේ මතුපිට වියලි කාලයට සුදුසු ආකාරයට හෝ වැහි කාලයට සුදුසු ආකාරයට මේ පෙන්වන ආකාර දෙකෙන් එකකට Taman සකසා ගන්න ඕනේ. ඊට අමතරව අපි සකසාගත්තු ශේත්‍රයේ සිටවන්න සකසාගත්තු පැල එකම උසින් සහිත එකම ශක්තිමත් පැල යුගලක් තමයි ක්ෂේත්‍රයේ හිටවන්නේ. පැල දෙක අඟල් දෙකක වාගේ පරතරයකින් සිටවන්න ඕනේ. සිටවීමෙන් පස්සේ මේ පැල සෙවන කිරීම අවශ්‍යයක් වෙන්නේ නැහැ. හේතුව අපි මේ පැල උගුල්ලා නොසිටවන පැල නිසා. එමගින් සාර්ථක වගාවක් ආරම්භ කරන්න පුළුවන්.